ශ්‍රී ලාංකේය කුළුබඩු කර්මාන්තේ ආවේනික රස සුවඳ දේශීයත්වයේ ගුණ සුවඳ හා මුසුකොට යාවත් කාලීන දැනුම හා තාක්ෂණයේ සමගින් අපනයන කුෂකර්ම දෙපාර්තමේන්තුව හා රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලියේ සුසංයෝගයෙන් ඔබේ දෙසවනින් හදවතට සමීප වෙන දිව්‍යමය රස ගුලාව රස මන්සල අටකොටු පෙරි රටක් අතමිට සරු හෙටක් අපනයන කුෂකර්ම දෙපාර්තමේන්තුව අපි මේ උදෑසන ඔබත් එක්ක රස මන්සලේ හමු වෙන වෙලාවේ ඔබට කෝපි කෝපයක් බොන්න ලැබුණොත් ඔබට ඇති වෙන වෙනස කොයි වගේද අපි මේ උදෑසන කාලේ නම් නිදිමත නැතුව ඇති හැබැයි නිදිමත වෙලාවක නිකක් මහන්සි වෙලා ඉන්න වෙලාවක කම්මැලි වෙලාවක ඔබට තියෙන අලස ගතිය නැති කරගන්න හොඳ කෝපි කෝපයක් ලැබුණොත් මං හිතනවා ඒකෙන් ලැබෙන වටිනාකමක්ද ඔබට තියෙන කියන එක අමුතුවෙන් කියන්න ඕනේ ඔබ කෝපි වලට වඩා ප්‍රියයි කියලා අපි විශ්වාස කරනවා ලෝකේ ගත්තම තද වෙනකොට කෝපි පානේ සඳහා තියෙන ඉල්ලුම අපි ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් රස මන්සලේදී කතා කරලා තියෙනවා අපනයන කුෂිකර්ම දෙපාර්තමේන්තුවත් කෝපි වගාව සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තියෙනවා වෙනදාට වැඩි ඒ නිසා අපි ඒ ටිකක් රස මන්සලෙත් ඒ පිළිබඳව වැඩියෙන් කතා බහ කරා අදත් අපි උත්සාහ කරන්නේ කෝපි ගැන කතා කරන්න කෝපි වෙලඳ පොලේ දේශීය හා ගෝලීය ප්‍රවණතා මොනවද මේකෙන් තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද රස මන්සලට ආරාධනා කරේ අපි අපනයන කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආර්ථික පර්යේෂණ අංශයේ සහකාර අධ්‍යක්ෂ පර්යේෂණ ගයනී විමල ගුණරත්න මහත්මියට අයිබෝන් අයිබෝන් අපි අද කතාබහට ආරම්භයක් විදියට ඉතිහාසය පොඩ්ඩක් මතක් කරගෙන එමු විශේෂයෙන්ම මේ කෝපි කර්මාන්තයේ මෙතෙක් ආපු ඒ ගමන් මඟ පිළිබඳව අපි අවධානය යොමු කරද්දී ලෝක ඉතිහාසය තුල කෝපි කර්මාන්තය විකාශනය වුණේ කොහොමද කියලා පොංචි පැහැදිලි කිරීමකට යමු ඔව් අනුරාද මහත්තය කෝපි ශාකය අප්‍රිකාවේ සම්භවය වුණා කියලා තමයි සැලකෙන්නේ මේ ශාකය මුලින්ම සොයාගන්නේ ඉතියෝපියාවේ කඳුකර බිම් ආශ්‍රිතව. ඒකට මේ කෝපි භෝගය සොයා ගැනීම සම්බන්ධව ඒ වටා ගොඩනගෙන ලස්සන ජනප්‍රවාදයක් තියෙනවා. ඒ තමයි 9 ශතවර්ෂයේදී ඉතියෝපියාවේ වාසය කරපු එළුවන් නැති කරන්නේ. තමන්ගේ එළුවන්ට ආහාර ලබා දීමට වනාන්තරට එක්කගෙන ගියාම ඔහු නිරීක්ෂණය කරනවා එක්තරා ශාකයක ගෙඩි වර්ගයක් බෙරි වර්ගයක් කියලා හඳුන්වලා තියෙන එක ආහාරයට ගැනීමෙන් පස්සේ මේ එළුවන් අනෙක් දිනවලට වඩා ශක්තිමත්ව සහ ප්‍රබෝධමත්ව හැසිරෙන බව. ඉතින් මේක පරීක්ෂා කරන්න ඔහුත් එම ගෙඩි වර්ගයේම ආහාරයට ගන්නවා. එතකොට ඔහුටත් ඒ ආකාරයටම ඒ ශක්තිමත් බව සහ ප්‍රබෝධමත් බව දැනෙනවා. මෙන්න මේ ආකාරයට තමා මේ කෝපි භෝගය ගැන හඳුනා ගැනීම සහ ඊට පස්සේ කෝපි වගාවක් විදියට ආරම්භ වීම සිද්ධ වෙන්නේ මේ ආකාරය කියලා තමයි ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. කෝපි කර්මාන්තයේ විකාශය ගැන කතා කරාම මුලින්ම 15 ශතවර්ෂයේදී මේ කෝපි වගාවක් විදියට ආරම්භ වෙනවා අරාබිකරේ දක්වා ව්‍යාප්ත වෙනවා. මුලින්ම යේමනයේදී 16 ශතවර්ෂයේදී මේක කෝපි වගාව ආරම්භ වෙනවා. ඒක පර්සියාව, ඊජිප්තුව වැනි අනිකුත් අරාබි රටවල් කරා ව්‍යාප්ත වෙනවා. ඒ වගේම 17 ශතවර්ෂයට යනකොට ශතවර්ෂයේ ආරම්භයත් එක්ක කෝපි නිෂ්පාදනය යුරෝපය වෙත හඳුන්වා දීම සිද්ධ වෙනවා. ඒ ආරම්භ වෙන්නේ වැනිසිය හරහා. දන්න ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් නේ වැනිසිය කියන්නේ. එතකොට ඉන් ඉස්සරහට ගියාම 18 සහ 19 ශතවර්ෂවලදී යුරෝප රටවල් තමන්ගේ යටත් විජිත බවට පත් කරගත්ත රටවල් වලට මේ කෝපි භෝගය ව්‍යාප්ත කිරීම ආරම්භ කරනවා. 19 ශතවර්ෂයේ අගභාගය වෙනකොට ලෝකයේ විශාලතම කෝපි නිෂ්පාදකයා සහ අපනයනකරු බවට පත්වන බ්‍රසීලය. අපි දන්නවා මේ වෙනකොටත් ලෝකයේ ඉන්න ප්‍රමුඛතම කෝපි නිෂ්පාදකයා සහ අපනයනකරු වන්නේ බ්‍රසීලය. 20 ශතවර්ෂයේ කරා එද්දී කාර්මික විප්ලවය සිද්ධ වෙනවා. මේ කාර්මික විප්ලවය ලෝකයේ බොහෝ කර්මාන්තවල විශාල පෙරලියක් ඇති කිරීමට සමත් වෙනවා. ඉතින් මේක කෝපි කර්මාන්තයටත් ඒ විදිහටම බලපානවා. ඒ අනුව යාන්ත්‍රීකරණය හඳුන්වා දීම, ඒ වගේම කෝපි නිෂ්පාදනයේ සැකසුම් කරනේ කාර්යක්ෂමතාවය, ඵලදායිතාවය වැනි සාධක ඉහළ නැංවීම සඳහා මේ නව යාන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීම හේතු වෙනවා. මේ තුලින් නිෂ්පාදන පරිමාවත් වැඩි වෙනවා. ඒ වගේම 20 ශතවර්ෂයේ ආරම්භයේදී කෝපි නිෂ්පාදන විවිධාංගීකරණය ආරම්භ වෙනවා. විශේෂයෙන්ම ඉන්ස්ටන්ට් කෝපි, ඒ කියන්නේ ක්ෂණික කෝපි පාන බිහි වෙන්නේ 20 ශතවර්ෂයේදී. ඉතින් මේ ආකාරයට වර්තමානයේ දක්වාම ගෝලීය කෝපි කර්මාන්තය අඛණ්ඩව වර්ධන වෙමින් ඉදිරියට ගමන් කරනවා. මේ ලෝකයේ තියෙන ඉතිහාස කතාවත් එක්ක ගනි මහත්මිය මම කැමතියි දැන් ලංකාවට අපි ආවොත් එහෙම කොහොමද ලංකාවේ කෝපි කර්මාන්තය පිළිබඳ ඉතිහාසය අපිට පැහැදිලි කරගන්න පුළුවන්කම ලැබෙන්නේ? ඔව්.
කෝපි වගාව ශ්‍රී ලංකාවට හඳුන්වලා දෙන්නේ ආරාබි ජාතිකයන් විසින් ඒ 1503 අවුරුද්දේදී නමුත් මේක වගාවක් විදියට ආරම්භ කරන්නේ 1658 වර්ෂයේදී ඕලන්ද ජාතිකයන් විසින් ඉන් ඉදිරියට 1830 අවුරුද්දේදී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් වෙනවා ඒත් එක්කම බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් කෝපි වගාවක් විදියට ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත කිරීම ආරම්භ කරනවා ඒ අනුව 19 වෙනි ශතවර්ෂයේ අගභාගයේ වෙනකම්ම ලංකාවේ කෝපි වගාව ඉතාමත් සාර්ථකව පවත්වාගෙන යනවා ඒ වගේම ඉතාම ලාභදායී ව්‍යාපාරයක් බවට පත් වෙනවා මේ ව්‍යාපාරය කොයිතරම් පුළුල්ුණාද කියනවා නම් සාමාන්‍යයෙන් වසරකට කෝපි ටොන් 50,000ක් පමණ අපනයනය කරන ලෝක කෝපි වෙළඳපළේ ප්‍රමුඛතම අපනයනකරුවෙක් බවට ශ්‍රී ලංකාව පත් වෙනවා ඒ වගේම තමයි අනිත් විශේෂ කාරණේ මේ කෝපි වගාව ව්‍යාප්ත වීමත් එක්කම යටිතල පහසුකම් වල ශීඝ්‍ර වර්ධනයක් සිදු වෙනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මහා මාර්ග පද්ධතිය සහ දුම්රිය මාර්ග පද්ධතිය වල කඩිනම් වර්ධනයක් සිදු වෙනවා නමුත් අපි හැමෝම දනවත් 1870 වර්ෂයේ වෙනකොට ශ්‍රී ලංකාවේ කෝපි වගාවට බොහොම අහිතකර කාලයක් ආරම්භ වෙනවා මොකද කෝපි රස්ට් එහෙම නැත්නම් කෝපි මලකඩ රෝගය ලංකාවේ කෝපි වගාව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා ඒත් එක්කම ලංකාවේ කෝපි වගාවන් මුළුමනින්ම පාහේ විනාශයට පත් මේතෙකම කෝපි වගාව තවදුරටත් ආර්ථිකමය වශයෙන් ලාභදායී නොවන වගාවක් බවට පත් වෙන නිසා මේ සියලුම කෝපි වගා භූමි තේ සහ රබර් වගා බවට පරිවර්තනය කිරීම සිද්ධ කරනවා. නමුත් පසු කාලීනව දේශීය අවශ්‍යතාවය සපුරා ගැනීමට කෝපි ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට අපිට සිද්ධ වෙනවා. ඒ තමයි ඉතිහාසය. නමුත් කාලයත් එක්කම මේ කෝපි රස්ට් එකට එහෙම නැත්නම් මලකඩ රෝගයට ඔරොත්තු දෙන අරබිකා ප්‍රභේද සහ එහි දෙමුහුන් වර්ග නැවතත් වගා කිරීම ආරම්භ කරනවා. ඒ සමගම ක්‍රමක්‍රමයෙන් කෝපි වගාව නැවතත් ලංකාවේ විවිධ පළාත්වල ලාභදායී ව්‍යාපාරයක් බවට පත් වෙනවා. වර්තමානයේ වෙනකොට ලෝකේ පවතින නව වෙළඳ ප්‍රවණතා එක්ක ලංකාවේ කෝපි වගාවේ සහ කෝපි කර්මාන්තයේ නව පිබිදීමක් ඇතිවීමෙන් තිබෙන බව අපිට පෙනියනවා. දැන් සාම්ප්‍රදායික වතු බැලුවත් පිට දකින්න පුළුවන් භෝගයක් බවට පත් වෙනවා ලංකාවේ ගත්තාම කෝපි. එතකොට ඒක වර්තමානයේ අර ලෝකේ ප්‍රවණතාවයත් එක්ක දැන් ලංකාවේ තේ ප්‍රවණතාවය ඇති වෙලා තියෙනවා. අතුරු නිෂ්පාදන වලට ගිහිල්ලා කෝපි කොහොමද ලෝකේ හරහා ව්‍යාප්ත වෙන්නේ ලංකාව හරහාත් එහෙම අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා තමයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වසරේදී කෝපි වගාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරලා කටයුතු කරන්නේ. අපි ගිය වසරේ දැක්ක කෝපි දිනයක් බවට පත් කරලා ඒ හරහා කොහොමද චාරක ආකර්ෂණීය ඇති කරගෙන මේ කෝපි පානයත් එක්ක තියෙන අනිකුත් නිෂ්පාදන ජනප්‍රිය කරන්න කොහොමද කටයුතු කරලා තියෙන්නේ කියන කාරණේ මේ සියලු දේ එක ගනි මහත්මිය ලංකාවේ මේ කෝපි කර්මාන්තයට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම කොයි වගේද කොහොමද සිද්ධ වෙන්නේ මේ කතාවත් අපි ටිකක් දැනගන්න කැමතියි ඔව් ඇත්තටම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම ගැන අපි කතා කරොත් දෙපාර්තමේන්තුවේ ආරම්භයටත් කෝපි භෝගයේ සම්බන්ධයක් තියෙනවා කිව්වොත් නෙවෙයි. මොකද 1972 අවුරුද්දේදී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ස්ථාපිත කරන්නේ ආර්ථිකමය වශයෙන් ඵලදායී නොවන තේ ඉඩම්වල භෝග විවිධාංගීකරණය කිරීම සඳහා විකල්ප භෝග විශේෂයෙන් කොකෝවා කෝපි කුරුඳු ගම්බිරිස් ඇතුළු අනෙකුත් කුළුබඩු වර්ග හඳුන්වා දීම අරමුණු කරගෙන තමයි මේ නව දෙපාර්තමේන්තුව ස්ථාපිත කරන්නේ. මේ දෙපාර්තමේන්තුව ස්ථාපිත කරන කාල සීමාව වෙනකොට ලංකාවේ කෝපි වපසරිය බොහෝ සෙයින් අඩු වෙලා හෙක්ටයාර 11,000කට පමණ අඩු වෙලා තියෙන්නේ. ඉතින් දෙපාර්තමේන්තුවේ ආරම්භයත් එක්ක දෙපාර්තමේන්තුව විවිධ පියවර ගන්නවා ශ්‍රී ලංකාවේ කෝපි කර්මාන්තය ක්‍රමක්‍රමයෙන් නැවත ඉහළට ගැනීම සඳහා ඒ සඳහා විවිධ වැඩසටහන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සිද්ධ කරන ලබනවා. ප්‍රධාන වශයෙන් ගත්තම අනුරාධ මහත්මයා සාමාන්‍ය ඉල්ලුමට සරිලන ආකාරයට ගුණාත්මෙන් ඉහළ පැල නිෂ්පාදනය කිරීම සහ ලබා දීම සිද්ධ කරනවා. ඒ වගේම වගා භූමිවල ඵලදායිතාවයේ ඉහළ නැංවීමට වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව පසු අස්වනු තාක්ෂණික මග පෙන්වීම සහ අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමට අවශ්‍ය සහනාධාර ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමටත් මේ ඇතුළු වැඩසටහන් ගණනාවක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරලා ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වගේම විශේෂ කාරණයක් තමයි 2018-19 වගේ කාල සීමාව තුළ වැඩි දියුණු කරපු නව කෝපි ප්‍රභේදයක් විදියට ලක්පැරකුම් කෝපි ප්‍රභේදය හඳුන්වා දෙනු ලබනවා. ඒත් සමගම කෝපි මහා පරිමාණ වගාවක් ලෙස ව්‍යාප්ත කිරීම සඳහා වතු අංශය වෙත ලබා දීම ආරම්භ කරනවා. වර්තමානයේ වෙනකොට ගෝලීය වෙළඳපළ තුළ කෝපි සඳහා පවතින ඉහළ විභවතාවය සැලකිල්ලට අරගෙන දේශීය කෝපි කර්මාන්තයේ යම්
පුනර්ජීවනයක් ඇති කරන්න ඒ සඳහා දැවැන්ත වැඩපිළිවෙලක් 2023 වර්ෂයේ ඉඳන් අපේ රට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කරලා ක්‍රියාත්මක කරමින් පවතිනවා. මේ ප්‍රවණතාවයන් අපිට දැක ගන්න පිළිවන්කම ලැබේවි. සාම්ප්‍රදායික වතුවල අපේ කෝපි නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වුණු අයත් නව වගාවන් විදියට කෝපි වගාවට එන අයටත් මම හිතනවා මේ සියලු කාරණාත් එක්ක ඒ වටිනාකම් හරියටම ඔබට ගලපා ගන්න පිළිවන්කම ලැබේවි. අපි වැඩියෙන් කෝපි වගාව පිළිබඳව කතා කරනවා. ඉදිරියේදීත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔබට මේ සම්බන්ධයෙන් ඒ අවබෝධයන් එක්ක නව වගාවන් වලට යන අයටත් මම හිතනවා ප්‍රයෝජනවත් වේවි කියලා. අපි ටිකක් ගනි මහත්මිය මේ ලෝක කෝපි කර්මාන්තය පිළිබඳව අර ඉතිහාස කතාව පිළිබඳව කතා කරා වගේම වර්තමානයටත් එමු. වර්තමානයේ අපි දන්නවා කෝපි කර්මාන්තයට ලොකු වටිනාකමක් ලෝකේ ලැබිලා තියෙනවා. එතරම් මේ වර්තමාන තත්ත්වය කොහොමද අපි ටිකක් පැහැදිලි කරගන්නේ කෝපි කර්මාන්තේ? කෝපි කර්මාන්තයේ වර්තමාන තත්ත්වය ගැන සැලකුවම ලෝකවෙළඳපළේ පවතින දෙවන විශාලතම වෙළඳ භාණ්ඩය වෙන්නේ කෝපි මේ වෙනකොට. ඒක දෙවෙනි වෙන්නේ බොරතෙල්, එහෙම නැත්නම් ක්‍රූඩ් ඔයිල් වලට පමණයි. ඒ වගේම කෘෂිකාර්මික නිෂ්පාදන වශයෙන් සැලකුවත් කෝපි කියන්නේ ලෝකයේ අංක 1 කෘෂිකාර්මික වෙළඳ භාණ්ඩය. ඉතින් මේ වෙනකොට කෝපි වාණිජමය භෝගයක් වශයෙන් වගා කරනවා ලෝකේ රටවල් 50කට අධික සංඛ්‍යාවක. ඒ වගේම තමයි ලෝකයේ පුරා එක දිනකට කෝපි කෝප්ප බිලියන 3ක් පමණ පරිභෝජනය වෙනවා. අනිත් පැත්තෙන් ගත්තහම සංඛ්‍යා දත්ත ගැන අපි සැලකිල්ල ගත්තොත් ලෝකයේ කෝපි නිෂ්පාදනවල දල වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 200 ඉක්මවා යනවා. වර්තමාන ලෝකයේ තුල කෝපි ඉතා දැවැන්ත කර්මාන්තයක් කියන කාරණේ අපිට මේ කරුණ වලින් බොහොම පැහැදිලි වෙනවා. ඉතින් වර්තමානයේ වෙනකොට ලෝකයේ වටා පවතින මේ දැවැන්ත ඉල්ලුමක් ගොඩනැගෙමින් පවතිනවා කෝපි සඳහා. මොකද නව වෙළඳපළවල් ඇති වෙනවා, නව පාරිභෝගිකයන් ඇති වෙනවා. මේ කරුණුත් එක්ක මේ ඉල්ලුමට අවශ්‍ය සැපයුම ලබා දීම ගෝලීය කෝපි නිෂ්පාදකයන්ට ඉතා දැවන්ත අභියෝගයක් බවට පත් වෙමින් පවතිනවා. අනුරාධ මහත්තයා, අපි මුලින්ම කතා කරානේ මේ ලෝකේ කෝපි කර්මාන්තය කොහොමද විකාශනය වුණේ කියන එක. දැන් අපි 20 ශතවර්ෂය දක්වා මේක කොහොමද ආවේ කියන එක කතා කරා. මේ 21 ශතවර්ෂය අපි හඳුන්වන්නේ කෝපි කර්මාන්තයේ 3 රැල්ල, එහෙම නැත්නම් the third wave of coffee movement කියලා. ඒ කියන්නේ මම පැහැදිලි කරොත් වර්තමානයේ වෙනකොට මේ සමස්ත කෝපි නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම අධියරක්ම උදාහරණ වශයෙන් ගත්තහම ඒකේ සම්භවය, එහෙම නැත්නම් ඒකේ පරිමේ තාක්ෂණය, එහෙම නැත්නම් බ්‍රුවින් ටෙක්නික් එක, විවිධ කෝපි ප්‍රභේදවල පවතින අනන්‍ය ගුණාංග, ඒ වගේ සූක්ෂම සියලුම ලක්ෂණ මේ කෝපි නිෂ්පාදනයේදී අවධානයට යොමු කරනවා. අනෙක් පැත්තෙන් ගත්තහම ඒ වගේම තමයි තාක්ෂණයේ පැත්තනොත් කෝපි කර්මාන්තය ඉතා පුළුල් දියුණුවක් අත්කරගෙන තියෙනවා. විශේෂයෙන්ම වඩාත් හිතකර නිවැරදි කෘෂිකාර්මික ශිල්ප ක්‍රම භාවිතා වෙනවා, විවිධ නවෝත්පාදන භාවිතා වෙනවා, විශේෂයෙන් අර මම කලින් කිව්වා වගේ විවිධ බ්‍රුවින් ටෙක්නික්ස්, ඉනෝවේෂන්ස්, නවෝත්පාදක නිර්මාණය වෙනවා. ඒ වගේම ඒ ආශ්‍රිත රැකියාවනුත් විශාල ප්‍රමාණයක් බිහි වෙමින් පවතිනවා. ඉතින් සමස්තයක් විදියට ගත්තම අනුරාධ මහත්මයා, ඉතියෝපියාවෙන් ආරම්භ වෙච්ච ලෝකයේ කෝපි කර්මාන්තය මේ වෙනකොට බොහොම සාර්ථක ඉදිරි ගමනක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම වෙනස් වෙන ලෝකයේ වෙනස් වෙන පාරිභෝගික අවශ්‍යතා, තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුව, ගෝලීය ආර්ථිකයේ සිදුවෙන උස්පහත් වීම, විශේෂයෙන්ම පාරිසරික සාධක, මේ වගේ සියලුම සාධක වලට අනුගත වෙමින් මේ කෝපි කර්මාන්තය සාර්ථක අඛණ්ඩ ඉදිරි ගමනක් යන බව අපිට මේ තියෙන තොරතුරු මත පදනම් වුණාම පෙනී යන කාරණයක්. දැන් ලෝකයේ කර්මාන්තයක් විදිහට එහෙම ප්‍රවර්ධනය වෙලා අද වෙනකොට ඒ තැනකට ගිහිල්ලා තියෙනවා. කෝපි කියන පානය සහ කෝපි වගාව සම්බන්ධයෙන් ගත්තහමත් ඒ විදිහේ තැනක තමයි තියෙන්නේ. එතකොට ඒ හා සම්බන්ධයෙන් තියෙන තත්වයන් පිළිබඳ අවබෝධ කරගන්නට ඕනේ. අපේ කෝපි වගාව සම්බන්ධයෙන් තියෙන දැනුම ඒ තැනට ගෙනියන්නට ඕනේ. ක්‍රම තාක්ෂණයේ යොදා ගැනීම හරහා ඒ උපරිම ගුණාත්මක ප්‍රතිඵලයක් දක්වා යන එක තමයි වඩා වැදගත් වෙන්නේ. එහිදී තමයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම හරහා ගොවියන්ට මේ කාරණා වඩා සමීප කරන්න උත්සාහ කරමින් ඉන්නේ. එහිදී අපි විශේෂයෙන් රසමංසල හරහා වැඩි ඉඩකඩක් වෙන් කරවාගෙන කෝපි වගාව පිළිබඳව කතා කරනවා. ඉතින් අද කතා කරන දේ පිළිබඳව හෝ වෙනත් අපනයන භෝග සම්බන්ධයෙන් ඔබට යමක් විමසන්නට තියෙනවා නම් මෙන්න මේ දුරකථන අංකයට සතිය දිනවල කාර්යාල වේලාවන් තුල කතා කරන්න පුළුවන්. 0812 688 651 අද අපි කතා කරන මාතෘකාව තමයි කෝපි වෙළඳපොළේ දේශීය හා ගෝලීය ප්‍රවණතා සම්බන්ධයෙන්. අටුකොටු පිරි රටක් අතමිට සරු හෙටක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ. ගැනි මහත්මිය, අර ඔබ පැහැදිලි කරා ලෝකයේ කොයි වගේ තත්වයකද අද වෙනකොට කෝපි වගාව තියෙන්නේ කියලා. දැන් මේ කාරණත් එක්ක අපි ආපහු ලංකාව දෙසට හැරුණොත් එහෙම මේ ලෝකයේ ප්‍රවණතාවත් එක්ක ලංකාවේ තියෙන තත්වය කොයි වගේද කියලා අපි ටිකක් කතා කරමු. අපි
වර්තමාන තත්ත්වය ගැන කතා කරොත් ලංකාවේ සමස්තයක් විදියට මේ වෙනකොට පවතින අස්තමේන්දුකත වගාව අපසරිය හෙක්ටයාර 4800ක් වගේ කෝපි වගාව අපසරිය. ඒ මගින් වාර්ෂිකව වියලි කෝපි මෙට්‍රික් ටොන් 2500ක් පමණ අපි නිෂ්පාදනය කරනු ලබනවා. ඒ වගේම අපි ලංකාවේ කෝපි ආනයන සහ අපනයන දත්ත සැලකුවොත් 2023 වර්ෂයේ රේගු දත්තවලට අනුව අපි ශ්‍රී ලංකාව මගින් කෝපි අපනයන කියලා තියෙනවා මෙට්‍රික් ටොන් 34ක් සහ ඒ මගින් ලබාගෙන තියෙනවා රුපියල් මිලියන 145ක විදේශ ආදායමක්. අනිත් කාරණේ තමයි අපි 2023 වර්ෂයේදී ශ්‍රී ලංකාවට ආනයනය කියලා තියෙනවා කෝපි මෙට්‍රික් ටොන් 361ක් සහ ඒ සඳහා අපි ආනයන වියදම වශයෙන් දරලා තියෙනවා රුපියල් මිලියන 1200ක් පමණ. ඒ කියන්නේ මේ වෙනකොට මේ කෝපි වගාව නිෂ්පාදනය සැලකුවාම අපි ඉන්නේ දේශීය පරිභෝජනයට අවශ්‍ය මට්ටමට වඩා අඩු දේශීය නිෂ්පාදන ධාරිතාවයක. නමුත් අපේ ලංකාවේ කෝපි වෙළඳපොළ දේශීය කෝපි වෙළඳපොළ සැලකීමේදී පසුගිය වසර කීපය තුරදී ලංකාවේ කෝපිවල ගොවිපළ මිල ගණන්වල කැපී පෙනෙන වර්ධනයක් අපිට නිරීක්ෂණය වුණා. මීට දශකයක අමාරට කලින් වගේ කෝපි වගාකරුවන් කෝපි වගාවෙන් ඈත් වෙන්න සාධකුණු එක් කාරණිකුත් වුණා මේ ශීඝ්‍ර මිල කඩාවැටීමකට ලක්වීම. නමුත් වර්තමානයේ වෙනකොට මේකේ තත්ත්වය සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හැරිලා තියෙනවා. එතකොට මේකත් එක්ක වර්තමානයේදී වගාකරුවන් වගාව වෙත නැඹුරු වීමේ වැඩි ප්‍රවණතාවයක් අපිට පෙන්නුම් කරනවා. ඒ වගේම දැනට පවතින මිල ගණන් ගැන අපි සැලකුවත් මම කියන්නේ දේශීය ගොවිපළ මිල ගණන් හොඳ ගුණාත්මයෙන් යුතු වියලි කෝපි කිලෝග්‍රෑමයක් සඳහා ගොවියාට රුපියල් 1000-1500 අතර මිලක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අනුරාධ මහත්මයා අපි ලංකාවේ කෝපි පරිභෝජනය සම්බන්ධයෙන් කතා කරද්දී අපිට දැන් කෝපි සම්බන්ධව කලින් අතීතයේ අපි කෝපි භාවිතා කරේ ඇත්තම මේ හරිම සීමා සහිත අවශ්‍යතාවයන් සමහරලාට මේ ඖෂධයක් විදියටත් විශේෂ අවස්ථාවලදී පාවිච්චි කරේ. නමුත් දැන් ඒක කාලයත් එක්ක මම හිතන්නේ මේ ලෝකයේ තියෙන ප්‍රවණතාවලට අනුගත වීම වෙන්න පුළුවන්, ඒ දකින දේ සහය වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ජනතාවත් අර කෝපි පරිභෝජන සඳහා යම් වැඩි නැඹුරුවක් තියෙනවා කියලා පේනවා. ඒකට ඒ වෙනුවෙන් නිර්මාණය වුණු වෙළඳසැල් තියෙනවා නේද ලංකාවේ? දැන් මේ ප්‍රවණතාවය අපි දකිනවා. අනිවාර්යෙන්. ඔව්. ඒ සඳහා විවිධ නිෂ්පාදන බිහිවිලා තියෙනවා. ඒ වගේම කොෆි ෂොප්ස් අර ඔබතුමා සඳහන් කරා වගේ මේ වගේම ඒ ආශ්‍රිත විවිධ සන්නාම සමහරලාට යම් සන්නාම වලින් පවතින වෙළඳ ජාලයන් ලංකාව පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඉතින් මම හිතන්නේ තවත් විශේෂ කාරණයක් තමයි අපේ තරුණ ප්‍රජාව ගෝලීය වශයෙන් උත් තියෙන ප්‍රවණතාවයක් අපේ ලංකාවෙත් අපිට දැක ගන්න පුළුවන්. මේ තරුණ ප්‍රජාව මේ කෝපි පාන පරිභෝජන සඳහා යම් වැඩි නැඹුරුතාවයක් පෙන්වම් කරනවා. ඉතින් මං හිතන්නේ මේක යම් හොඳ සලකුණක් වෙනවා අපේ කෝපි කර්මාන්තයේ ඉදිරිය සඳහා. දැන් ඒ කාරණයත් එක්ක අපි නිෂ්පාදනය ගැන ආපහු අවධානය යොමු කරොත් එimhe කෝපි නිෂ්පාදනය සම්බන්ධයෙන් ලෝකයේ වෙළඳ පොළත් එක්ක අපි ටිකක් අවධානය යොමු කරත් මොනවද අපිට හඳුනා ගන්න පුළුවන් නව ප්‍රවණතාවයන්? වසර ගණනාවක ඉඳලා මේ ලෝක වෙළඳ පොළ ගත්තාම ප්‍රධානතම කෝපි නිෂ්පාදකයා වගේම අපනයන කරුවන්නේ බ්‍රසීලයයි. බ්‍රසීලය සමස්ත ගෝලීය කෝපි නිෂ්පාදනයෙන් 30%ක් පමණ වෙළඳපොළ වෙත නිකුත් කරන්නේ බ්‍රසීලය මගින්. ඉතින් අපේ ලෝකයේ නිෂ්පාදනය ගැන කතා කරොත් ලෝකයේ තුර නිෂ්පාදනය වල ප්‍රධාන කෝපි ප්‍රභේද දෙකක් තියෙනවා. රොබුස්ට සහ අරබිකා. මේ අතරිනුත් 60%ක් පමණ ප්‍රමාණයක් වෙළඳපොළ වෙත ඉන්නේ අරබිකා කෝපි නිෂ්පාදනය. එතකොට ගෝලීය කෝපි නිෂ්පාදනය සහ පරිභෝජනය යන කාරණා දෙකම අපි සැලකිල්ලට ගත්තොත් අනුරාධ මහත්තයා මේ නිෂ්පාදනය සහ පරිභෝජනය යන දෙකේම ක්‍රමික වර්ධනයක් තමයි අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. අන්තර්ජාතික කෝපි සංවිධානය එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් කෝෆි ඕගනයිසේෂන් එකේ 2023 දත්ත වාර්තාවලට අනුව මේ වෙන විට සමස්ත ගෝලීය කෝපි නිෂ්පාදනය ගෝලීය කෝපි පරිභෝජනයට වඩා අඩු ප්‍රමාණයක තියෙනවා. කියන්නේ කෝපි පරිභෝජනය සමස්ත නිෂ්පාදනය අභිබවා ගින් තියෙනවා. ඉතින් මේ ප්‍රවණතාවයේ ඉදිරියටත් ඇති වෙයි කියලා තමයි මේ විශ්ලේෂකයන් අනුමාන කරන්නේ. ඉතින් මේ කෝපි නිෂ්පාදනය සඳහා ප්‍රවේශ වීමට බලාපොරොත්තු වෙන නිෂ්පාදකයන්ට මෙය මම හිතන්නේ හොඳ ප්‍රවණතාවයක්. තවදුරටත් කෝපි වෙළඳපොළ වෙත නිකුත් කිරීමේ විභවය තවදුරටත් රැඳී පවතිනවා. ඉතින් ඒ වගේම තමයි අනිකුත් තවත් ප්‍රධාන කාරණයක් වෙනවා මේකත් මම කියන්නේ නිෂ්පාදනය සම්බන්ධව ඉදිරි පුරෝකථනයක්. අපි දන්නවා දැන් මේ කෝපි භෝගය ලංකාවේ ගත්තත් දේශගුණික සාධක අනුව වගා කරන ප්‍රභේද වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අරබිකා ප්‍රභේදය වැඩි උච්චත්වයේ සහ අඩු උෂ්ණත්වයේදී වගා කරද්දී රොබුස්ටා ප්‍රභේදය තරමක් අඩු උච්චත්ව සහ වැඩි උෂ්ණත්වවලදී වගා කරන්නේ. නමුත් ලෝකය ගත්තාම මේ වෙනකොට ප්‍රධානම කතා වෙන කාරණයක් නෙමෙයි කාලගුණික විපර්යාසය. එතකොට මේකත් එක්ක මේ සිද්ධ වෙන ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම කෝපි වගාවේදී විශේෂයෙන්ම මේ අරබිකා කෝපි නිෂ්පාදනය සඳහා යම් බලපෑම් ඇති කරන කියන්නේ ඍණාත්මක බලපෑම් ඇති කරන ඇති බවට කාලගුණික දත්ත විශ්ලේෂණය මගින් පුරෝකථන ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් ඒ අනුව අනාගතයේදී අරබිකා කෝපි නිෂ්පාදනය සඳහා
ලෝක වැඳපුර තුළ යම් වැඩි ඉල්ලුමක් ඇති වෙන බවට අනුමාන කරලා තියෙනවා මේ නිෂ්පාදනය සම්බන්ධයෙන්. එතකොට අපි කෝපි නිෂ්පාදන ගැන කතා කරොත් වැඳපුර වෙත එන කෝපි නිෂ්පාදන ගැන කතා කරොත් එහි නව ප්‍රවණතාව විදිහට අපි ප්‍රධාන වශයෙන් දකිනවා මේ විශේෂිත කෝපි නැත්නම් ස්පෙෂලිටි කෝපි. ඒ සඳහා ලෝකයේ තුළ වැඩි ප්‍රවණතාවයක් වැඩි විභවතාවයක් ඇති වෙමින් තියෙනවා. ඒ වගේ තමයි ක්ෂණික කෝපි පාන වර්ග සම්බන්ධයෙන්. ඊට අමතරව කෝපි ආශ්‍රිත ඖෂධ අනිකුත් රූපලාවන්‍ය නිෂ්පාදන එහෙම නැත්නම් විදාහාර පාන වර්ග ඒ නිෂ්පාදන සඳහා පාරිභෝගික රුචිකත්වය සහ වැඩි ප්‍රවණතාවයක් ඇති වෙමින් පවතින බව අපිට පෙනියන. එතන අපනයන පැත්ත අපි සලකලා බැලුවොත් එහෙම ලෝකෙ මේ කෝපි අපනයනය කොයි විදිහටද හඳුනාගෙන තියෙන්නේ? හී තියෙන නව ප්‍රවණතාවයන් පිළිබඳව මොකක්ද තියෙන අදහස? අනුරාධ මහත්තයා දැන් අපි කෝපි වගාව ලෝකයේ තුර ව්‍යාප්තලා තියෙන ආකාරය ගැන සැලකිල්ලට ගත්තාම ලෝකේ කෝපි නිෂ්පාදනයේ බහුලවම සිද්ධ වෙන්නේ දකුණු අර්ධද්වීපය ආශ්‍රිත රටවල්වල. නමුත් මේ කෝපි පරිභෝජනය සහ ඒ ආශ්‍රිත ආනයන අපනයන වෙළඳපළ බොහෝ දුරට ක්‍රියාත්මක වෙන්නේ උතුරු කලාපය තුළ. මම කලින් වතාවන් කීපයක් සඳහන් කරා වගේ ලෝකයේ ප්‍රධාන කෝපි නිෂ්පාදකයවන්නේ බ්‍රසීලය. ඒ වගේම තමයි ප්‍රධානතම කෝපි අපනයනකරුවන්නේ බ්‍රසීලය. බ්‍රසීලයට අමතරව මේ අපනයන වෙළඳපොළ තුර ඉන්න තවත් තරගකාරී අපනයනකරුවන් තමයි වියට්නාමය සහ කොලොම්බියා. ඒ වගේම පසුගිය වර්ෂ සැලකුවාම ලෝකයේ සමස්ත කෝපි අපනයනය සහ අපනයන ආදායම වාර්ෂිකව වැඩි වෙන ප්‍රවණතාවයක් තමයි අපිට පෙන්වුම් කරන්නේ ඉන්ටර්නැෂනල් කෝපි ඕගනයිසේෂන් එකේ දත්ත වාර්තා වලට අනුව. ඒ වගේම 2028 වර්ෂය වෙනකොට 2023 වර්ෂයේදී තියෙන මේ ප්‍රමාණය වෙළඳ ප්‍රමාණය කියන්නේ මාකට් සයිස් එක 2023 වර්ෂයේ තියෙන ප්‍රමාණයෙන් 4.7% ප්‍රමාණයකින් ඉහළ යාමක් වෙන වෙළඳපළ පුළුල් වීමක් සිදු වෙන බවටත් අනුමාන කරලා තියෙනවා. අනිත් විශේෂ කාරණේ තමයි මේ මම කලින් සඳහන් කරා වගේ ස්පෙෂලිටි කෝපි විශේෂිත කෝපි. විශේෂිත කෝපි සඳහා වන වෙළඳපළ සී ග්‍රේන් වර්ධනය වෙමින් පවතින වෙළඳපළක්. මේ ඉදිරි වර්ෂවලදී අඛණ්ඩව ශීඝ්‍ර වර්ධනයක් වෙනවා ඇති බවට පුරෝකථනය කළා තියෙනවා. මේක සංඛ්‍යා දත් වලින් මම කිව්වොත් 2022 වර්ෂයේදී මේ ස්පෙෂලිටි කෝපි සඳහා කියන වෙළඳපළ මාකට් සයිස් එක වෙළඳපළ ප්‍රමාණය තිබ්බේ ඇමරිකානු ඩොලර් මිලියන 45,000ක් පමණ. නමුත් මේක පුරෝකථනය කරනවා 2030 අවුරුද්ද වෙද්දී වෙළඳපළ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 120,000ක් දක්වා පුළුල් වීමක් සිද්ධ වෙන බව. ඉතින් ඒ වගේම තමයි අපනයන ගැන කතා කරාම අපිට වෙළඳපළවල් කියන එක වැදගත් වෙනවානේ. එතකොට දැනට පවතින වෙළඳපළවල් වලට අමතරව තවත් මේ කෝපි කර්මාන්තය සඳහා නැඹුරු වෙමින් පවතින කියන්නේ කෝපි කර්මාන්ත සඳහා විභවයන් ඇති වෙන වෙළඳපළවල් තියෙනවා. ඉතින් චීනය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාවත් අපිට සලකන්න පුළුවන්. ඉතින් මේ රටවල්වලත් කෝපි පරිභෝජනයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්눔 කරමින් පවතිනවා. ඒකත් ගෝලීය කෝපි වෙළඳපළ තවදුරටත් පුළුල් කරන්න අපනයන අවස්ථා වැඩි වෙන්න හේතුවක් වෙනවා. ගණිමාත්මී දැන් ඒ කතා කළා වගේ මේ ලෝකයේ කෝපි වෙළඳපොළේ පවතින මේ නව ප්‍රවණතාවයන් එක්ක අපි ලංකාව දෙසට අපේ රට දෙසට හැරුණොත් එහෙම කෝපි කර්මාන්තයේ සංවර්ධනයේ තියෙන අවකාශයන් කොයි විදිහටද හඳුනාගෙන තියෙන්නේ? ඇත්තටම නිෂ්පාදන පරිමාව සැලකුවහම ලෝකයේ ප්‍රමුඛ පෙළේ කෝපි නිෂ්පාදන රටවල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වාර්ෂික නිෂ්පාදනය සාපේක්ෂව ඉතාමත් අඩු පරිමාවක්. ඉතින් ඒ නිසා මේ අතිශය තරඟකාරී අන්තර්ජාතික වෙළඳපොළ තුළ නිෂ්පාදනයේ පැත්තෙන් තරඟ කරන්න අපිට තියෙන අවකාශය ඉතාමත් සීමා සහිතයි. නමුත් අපිට අපේ නිෂ්පාදනවල ගුණාත්මක භාවය එහෙම නැත්නම් ඊට අනන්‍ය වන ගුණාත්මක සාධක භාවිතා කිරීමෙන් අන්තර්ජාතික වෙළඳපොළ තුළ යම් ස්ථාවරයක් ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම මම කලිනුත් සඳහන් කරා වගේ වර්තමානයේ වෙනකොට අන්තර්ජාතික කෝපි වෙළඳපොළ තුළ ඉහළම ඉල්ලුමක් තියෙනවානේ මේ ස්පෙෂලිටි කෝපිස් නැත්නම් විශේෂ කෝපි කියන නිෂ්පාදන සඳහා. ඉතින් ඒ සඳහා වඩා වැඩි වෙළඳපොළක් අනාගතයේදී නිර්මාණය වෙනවා. අපි දැන් ස්පෙෂලිටි කෝපි කියලා දැන් දිගින් දිගටම කතා කරාට දැන් මේ ස්පෙෂලිටි කෝපි කියන්නේ මොකද්ද කියන එක ගැන මම දැන් අදහසක් දුන්නොත් වටිනවා කියලා. අපි මේ ස්පෙෂලිටි කෝපි කියලා හඳුන්වන්නේ අන්තර්ජාතික කෝපි සංවිධානය මගින් ලබා දීලා තියෙනවා කෝපි කෝප්පයක ගුණාත්මක භාවය කියන්නේ කප් ක්වොලිටි එක මැනීම සඳහා යම් පරිමාණයක්. ඉතින් මේ පරිමාණය 80 හෝ ඊට වැඩි අගයක් ගන්නා කෝපි තමයි අපි මේ ස්පෙෂලිටි කෝපි විදිහට හඳුන්වන්නේ. එතකොට අපි ලංකාව ගැන කතා කරාම ලංකාවේ වැඩි දියුණු කර කෝපි ප්‍රභේදයක් තියෙන මං කලින් සඳහන් කරා වගේ ලක්පැරකුම්. ඉතින් ලක්පැරකුම් කෝප්පවල මෙම කප් ක්වොලිටි එක 86%ක් පමණ වෙනවා. ඒ කියන්නේ අපිට ස්පෙෂලිටි කෝපි මාකට් එකට තුල් වෙමේ අවකාශය තියෙනවා මේ වගාවක් විදිහට මේක ව්‍යාප්ත කරගත්තොත්. ඒ වගේම තමයි ශ්‍රී ලංකාව තුර තියෙනවා විශාල පාරිසරික සහ දේශගුණික විවිධත්වයක්. ඉතින් ඒ නිසා ප්‍රදේශයෙන් ප්‍රදේශයට වගා කරන කෝපි වල වෙනස් වූ අනන්‍ය රස එහෙම නැත්නම් ෆ්ලේවර්ස් තියෙනවා. ඒ පිළිබඳ තවදුරටත් පුළුල් අධ්‍යයනයන් සිදු කිරීම තුළින් ශ්‍රී ලංකාවට
අනන්‍ය වුණු කෝප නිෂ්පාදන නිපදවීමේ ඉහළ විභවතාවයක් අපිට තියෙනවා. අද අපි කතා කරමු මේ කෝපි වෙළඳපොළ සම්බන්ධයෙන් ලෝකේ හා ලංකාව වෙනකොට කොහොමද මේ ප්‍රවණතාවයන් එක්ක අද වෙනකොට අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ කාරණාත් එක්ක තමයි අපරණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළා. ලෝකයේ තියෙන ජනප්‍රියතාවයත් එක්ක කෝපි වගාව ප්‍රවර්ධනය කළා. යාරා වෙළඳපොළ නිර්මාණය කරගෙන අපරණ ක්‍රියාවලියට දිරිගැන්වීමක් විදිහට සියල්ල පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න කටයුතු කරන්නේ. අවසාන වශයෙන් ගෛනි මහත්මිය, දැන් අපරණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට කොයි වගේ සැලසුම්ද තියෙන්නේ මේ කෝපි කර්මාන්තයේ සම්බන්ධයෙන් ඉදිරියේදී? ඔව්, මූලික වශයෙන් ලංකාවේ කෝපි වගාව ව්‍යාප්ත කිරීම සහ නිෂ්පාදනයේ ඉහළ නැංවීම සඳහා දෙපාර්තමේන්තුව අවධානය යොමු කළ තියෙනවා. ඒ සඳහා වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම කුඩා පරිමාණ වගාවන් ඇති කිරීම සඳහා කෝපි පොකුරු ගම්මාන, එහෙම නැත්නම් ක්ලස්ටර් විලේජස් ඇති කිරීම සිදු කරගෙන යනවා. ඒ වගේම වතු අංශය සමග සම්බන්ධීකරණය වීම තුළින් මහා පරිමාණ කෝපි වගා ආරම්භ කිරීමට ප්‍රමුඛතාවය දීමට බලාපොරොත්තු වෙනවා. අනික් කාරණය තමයි දැනට පවතින නඩත්තු නොකළ කෝපි ඉඩම්වල ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහා එම ඉඩම් පුනරුත්ථාපනය කිරීම, නැත්නම් රිහැබිලිටේට් කිරීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. කෝපි කර්මාන්තය දැමික කර්මාන්තයක් විදිහට සංවර්ධනය කරන්න නම් කෝපි අගය දාමය තුළ සිටින සෑම පාර්ශවකරුවෙක්ම ඉතාමත් වැදගත් වෙනවනේ. මේ කාරණාව සැලකිල්ලට අරගෙන කෝපි අගය දාමය තුළ සිටින සියලුම පාර්ශවකරුවන් සමග සම්බන්ධීකරණය වෙලා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පරණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගන්නවා. විශේෂයෙන්ම පෞද්ගලික අංශය සමග තියෙන සහයෝගීතාවය තවදුරටත් වැඩි දියුණු කරගෙන ඉදිරි ක්‍රියාවලීන් පවත්වාගෙන යන සැලසුම් සකස් කළා තියෙනවා. මීට අමතරව ශ්‍රී ලංකාව තුළ කෝපි කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය සඳහා විවිධ වැඩසටහන් පැවැත්වෙනවා. ඔබතුමා සඳහන් කරා වගේ කෝපි දිනය, විවිධ ප්‍රදර්ශන සහ වැඩමුළු අපරණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනවා. ඉතින් මෙහි අර මූලික පියවරක් විදිහට තමයි 2023 වර්ෂයේදී කෝපි දිනය පැවැත්වුවා. බදුල්ල ඇල්ල ප්‍රදේශයේ ඒක ඉතාමත් සාර්ථක අන්දමින් පැවැත්වුණා. ඉතින් මේක වාර්ෂිකව ඉදිරියට පවත්වාගෙන යාමට තමයි සැලසුම් කරන්නේ. මේ සියලුම කාරණා සැලකිලට අරගෙන ඔබ කෝපි කර්මාන්තේ යම් පාර්ශවකරුවෙක් විදිහට වගාවේ හෝ නිෂ්පාදනය හෝ මේ අගය දාමය තුළ යම් ක්‍රියාවලියක නිරත වීමට බලාපොරොත්තු වෙනවා නම් ඔබට ආරාධනා කරනවා අපරණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මේ වැඩසටහන සමග සම්බන්ධ වෙන්න. ඒ සඳහා අපත් සමග අත්වැල් බැඳගන්න කියලා. මේ දැනුම සම්බන්ධයෙන් ඕන තොරතුරු වගේම නව ප්‍රවණතාවයන් තියෙනවා. තාක්ෂණික වශයෙන් ලෝකයේ තියෙන මේ ප්‍රවණතාවයන් එක්ක කොහොමද අපි කෝපි කර්මාන්තයක් විදිහට ඉස්සරහට යන්නේ? ඉතින් මේ සියල්ල පිළිබඳව ඔබට අවබෝධයක් ලබා ගන්න පුළුවන් අපරණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙලා. මොකද ලෝකයේ අද වෙනකොට මේ ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනා වගේම අපටත් රටක් විදිහට හොඳ අපනයන විභවයක් ඇති නිෂ්පාදනයක් විදිහට අවකාශය තිබේවි ඉදිරියේදී කටයුතු කරන්න. ඉතින් ඒ සඳහා කෝපි කර්මාන්තේ දියුණුව කොහොමද අපි හදාගන්නේ? එතනට අවබෝධය ගන්න කොහොමද? දැනුම ගන්න කොහොමද? සියල්ල පිළිබඳව මම හිතනවා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක ඔබට සම්බන්ධ වෙලා තොරතුරු දැනගෙන කටයුතු කරන්න අවස්ථාව ලැබේවි. ඉතින් අද කතා කරපු දේ සම්බන්ධයෙන් උත් ඔබට පුළුවන් මේ තොරතුරු විමසන්න. ඒ විතරක් නෙවෙයි, අපි නිරන්තරයෙන් රසමංසල තුළ අපනයන භෝග පිළිබඳව කතා කරනවා, නව ප්‍රවණතාවයන් පිළිබඳව කතා කරනවා, නව තාක්ෂණයන් පිළිබඳව කතා කරනවා. ඉතින් මේ සියල්ල පිළිබඳ ඔබට අවශ්‍ය තොරතුරු තියෙනවා නම් විමසන්න සතියේ දිනවල කාර්යාල වේලාවන් තුළ මෙන්න මේ දුරකථන අංකයට කතා කරන්න. 0812 388 651. අද දවසේදී අපි කෝපි වෙළඳපොළේ දේශීය හා ගෝලීය ප්‍රවණතා පිළිබඳව කතා කරේ. ස්තුතියි මේ කතා බහට සම්බන්ධුණු අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආර්ථික පර්යේෂණාංශයේ සහකාර අධ්‍යක්ෂ පර්යේෂණ ගයනී විමල ගුණරත්න මහත්මියට. එහෙනම් අපි ලබන සතියේ හමුවෙමු රසමංසල වැඩසටහනින්. සමුගන්නා මොහොතේ මතක් කරනවා මෙන්න මේ අය. සම්බන්ධීකරණය කළේ අදත් රසමංසල වැඩසටහන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හා සංනිවේදනාංශයේ නදීක රුවන්වැල්ල මහත්මිය, අධීක්ෂණය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හා සංනිවේදනාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අරුණ දිසානායක මහතා, උපදේශකත්වයේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සංවර්ධන VGA ශාන්ත බණ්ඩාර මහත්මයා, තාක්ෂණික දායකත්වයේ තිලන චාමර, නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්කොටුව. අටුකොටු පිරි රටක් අත මිට සරු හෙටක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.